පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපේ සමාජයේ මේ දේශපාලනයට අවතීර්ණ වෙන්නේ එහෙමත් නැත්නම් මොන හරි ඡන්දයක් ජනාධිපතිවරණය මොකක් හරි ඒ වගේ දෙයක් තියන්න ලං වෙනකොට අපේ රටේ ඉන්න මේ බහුතරයක් මේ නළු නිළියෝ එතකොට ගායක ගායිකාවෝ මාධ්‍යවේදියෝ ඔය වගේ ප්‍රසිද්ධ පුද්ගලයෝ දේශපාලන වේදිකාවලට ඒ කියන්නේ එක එක පක්ෂවලට අයත් දේශපාලන වේදිකාවලට ගොඩ වෙනවා දැකලා තිබුණා. ගොඩ වෙලා ඒ එක එක පක්ෂවල ඉන්න දේශපාලඥයින් වෙනුවෙන් කඩේ යනවා. එහෙමත් නැත්නම් මේ නළු නිළියෝ මේ ගායක ගායිකාව මේ ප්‍රසිද්ධයි කියාගන්න මේ පුද්ගලයෝ ඡන්දෙ ඉල්ලන්න නැත්නම් දේශපාලනයට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව ඇතිව මේ දේවල් වල නියලෙනවා. ඉතින් මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ ප්‍රසිද්ධයි කියාගන්න පුද්ගලයෝ මේ නළු නිළියෝ වගේ අය මේ දේශපාලනයට එන්නේ? එහෙම ආපුවාම අපේ රටේ ජනතාව ඒ අයට හුරේ පාර දාලා ඒ අයව හරි ආදරයෙන් හරි නිකන් ලොකුවට පිළිගන්නේ ඇයි? මට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මොකක්ද ඒකට හේතුව? ඇත්තම කිව්වොත් ඒක එක ආකාරයක මේ දේශපාලනමය ට්‍රික් එකක්. රයිට්. ඒකයි මම කෙටියෙන්ම කිව්වොත් ඕක ඇත්ත. මොකද ඔයගොල්ලෝ දන්නවා අපි ගමුණු නළු නිළියෝ. නළු නිළියෝ කිව්වහම අපි එදිනෙදා ජීවිතයේදී බල රූපවාහිනී වැඩසටහන් තියෙනවා. ඒ කියන්නේ ටෙලි ඩ්‍රාමාස් තියෙනවා, චිත්‍රපට තියෙනවා. ওই වගේ ඒ වගේ ওই නළු නිළියෝ ඉතින් අපේ හදවත් තුල ඇත්තටම පැල්බඳගෙන බුදිය ගන්නවා. නැත්තම් නිදා ගන්නවා ගුත් හරි කෙටියෙන්ම. මොකද අපි හරි ආසයි මේ කතා වලට. මේ කතා අපේ මේ අපේ තියෙන මේ යථාර්ථවාදී අපේ මේ ප්‍රායෝගික ජීවිතෙන් ඔබ්බට ගිහිල්ලා මේ ප්‍රශ්න වලින් ඔබ්බට ගිහිල්ලා චිත්‍රපටියක් බලපුවාම ටෙලි ඩ්‍රාම එකක් බලපුවාම ඒකේ තියෙන ලෝකෙට තමයි අපි යන්නේ. රයිට්. අර ප්‍රශ්න තියෙන ලෝකෙින් විදිලා පෑ භාගයකට පෑ දෙකකට අපි මේ අර අර ලෝකෙට අවතීර්ණ වෙනවා. එහෙම වුණාම අපිට තියෙන ප්‍රශ්න අමතක වෙනවා. අපි ඉන්නේ හීන ලෝකෙක, හීන මානෙක. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් මිත්‍යාවක. එතකොට අපේ මිනිස්සු අපේ රටේ ජීවත් වෙන අපේ මිනිස්සු වැඩි හරියක් ජීවත් වෙන්නේ මිත්‍යා ලෝකවල. ඒ කියන්නේ අර හීන ලෝකවල. එතකොට අපේ මිනිස්සු හිතන් ඉන්නවා මේ චිත්‍රපටි වල ටෙලි ඩ්‍රාම වල ඒ අය ඉන්න මේ නළු නිළියෝ කට්ටිය හරි වීරයෝ. ඒගොල්ලෝ තමයි මේ මොකද එක එක චරිතනේ රඟපාන්නේ. දේශපාලනයේ ජීවිතපාලඥයෙක් චරිතයක් වෙන්න පුළුවන්. එතකොට මොකක් හරි ඔද හීරෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ එක ආකාරයේ චරිත රඟපානවා. එතකොට අපේ හිත්වල ඒගොල්ලෝ වීරයෝ වෙනවා. රයිට්. ඒගොල්ලෝ වීරයෝ වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා ඔය කියන ඔය නළු නිළියෝ හරි ගායක ගායිකාව හරි කොමර ගිහිල්ලා දේශපාලන වේදිකාවකට නැග්ගහම අපේ මිනිස්සු මොකද වෙන්නේ? අපේ වීරයා දේශපාලන වේදිකාවකට ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න රට හදන්න. ඒ හින්දා අපි එයාට උරේ බාර දාලා අපි එයාට ඡන්ද දෙන්න ඕනේ. එයා ඉල්ල එයා කෑ ගහන එයා ස්ටේජ් එකේ නැගලා කෑ ගහනවා කියන්නේ අපි මේ පක්ෂයට අනිවාර්යෙන් කඩේ යන්න ඕනේ. ඔන්න ඔහොම හිතනවා අපේ මිනිස්සු බහුතරයක්. ඒකයි ඇත්ත. ඉතින් මම අහන්න කැමති එදා මෙදා අතුර මේ වෙනකන් ওই දේශපාලන වේදිකාවට නැග්ගොයිද මේ 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 නළු නිළියොන්ට ගායිකාවොන්ට මොකද්ද තියෙන සුදුසුකම රටක් පාලනය කරන්න? දේශපාලනේ සම්බන්ධයෙන් මොකද්ද තියෙන අවබෝධය දැනුම? එහෙමත් නැත්නම් අපි එක කෙටියෙන් අහුවොත් මේ රටේ ආර්ථිකය ගොඩගන්න, එහෙමත් නැත්නම් මේ රටේ ළමයින්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව ඒ පැත්තෙන් දෙයක් කරන්න. ඉතින් ඔය වගේ දේවල් සම්බන්ධයෙන් මේ රටේ දේශපාලනේ කෙටියම කිව්වොත් මේ දේවල් ගොඩ දාන්න, මේ රටක් ගොඩ ගන්න ඔය කියන නළු නිළියන්ට ගායක ගායිකාවන්ට මොකද්ද තියෙන සුදුසුකම? ඇත්තම කිව්වොත් මම ඒ අහන ප්‍රශ්නෙත් තේරුමක් නෑ. ඒ දන්නවද මේ රට පාලනය කරනවායි මේ රට හදනවායි කියාගෙන ඔය ඇවිල්ලා ඉන්න බහුතරයක් දේශපාලඥයොන්ටත් ඔය කියන සුදුසුකම් නැහැනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ දේශ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කරන්නේ මොකද්ද? පිස්සු කෙල්ලන එක ඈ මිරිස් කුඩු ගා ගන්නවා, පුටෝලින් ගහ ගන්නවා, එක එකව මරා ගන්නවා, වයර් මයික් කරලා විසි කරනවා, මේ කතානායකට කුණු හරුපෙන් බයිනවා. ඕම ඔය වගේ දේවල්නේ කරන්නේ. එතකොට ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න අපේ රටේ පුංචි මිනිස්සුන්ට රාජ්‍ය සේවකයා ඉදන් පෞද්ගලික සේවක හැම මනු නගර සභාවේ ප්‍රාදේශ සභාව වැඩ කරන මේ ගුණ කාණු හොදන්න ඉන්න මිනිස්සුන්ට ඉදන් ඈ පුංචි මිනිස්සු වෙනකන් මොකද වෙන්නේ? හැම සුදුසුකමක්ම බලනවා. හරි. ඒ කියන්නේ ඕ ලෙවල් ලියලාද, අට පාස්ද, නැත්නම් ඒ ලෙවල්ද, මොනවද මේ ඩිග්‍රියක් තියෙනවද, මාස්ටර් එකක් තියෙනවද, ওই වගේ ගොඩක් සුදුසුකම් බලනවා. ඉංග්‍රීසි පුළුවන්ද, ආ මොනවද කරලා තියෙන කෝසස්, මොනවද වර්ක් එක්ස්පීරියන්ස්, ඔය හැමදේම බලනවනේ. හැමදේම බලලා තමයි ඔය සේවයට බඳවගන්නේ ඔය අදාළ එක එක කම්පැනිස් වලට. ඉතින් මම අහන්න කැමති
මේ රට පාලනය කරන මේ රටේ ආර්ථිකය මේ රටේ හැමදේම මේ රට ගොඩ ගන්න තියෙන එකම තැන තමයි පාර්ලිමේන්තුව කියන්නේ. මොකද එතෙන්ට එන්න ඕනේ ගොඩක් බුද්ධිමත් මිනිස්සුනේ. හරි. එතකොට ඔය පාර්ලිමේන්තුවට එහෙම නැත්නම් දේශපාලනයට අවතීර්ණ වෙන මිනිස්සුන්ගේ බලන සුදුසුකම් මොනවද? මොනවාරි තිය බලනවද? ඕ ලෙවල් බලනවද? ඒ ලෙවල් බලනවද? මේ ඩිග්‍රී එකක් බලනවද? මොනවාරි බලනවද? නැහැ. අද වෙනකන් එහෙම දෙයක් බලලා නැහැ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩි හරියක්. එහෙම නැත්නම් අපි කියමුකෝ මේ දේශපාලනයට අවතීර්ණ වෙන්නේ එක්කෝ කුඩු විකුණපු යෝ, එක්කෝ මිනි මරපු යෝ, එක්කෝ මොවද මේ කුඩු ගහපු යෝ, ඈ මංකොල්ලකාරයෝ, හොරා කාපු යෝ, ඔය වගේ අදම ක්‍රියා කරපු කාලකන්ණි ක්‍රියා කරපු යෝන් තමයි මේ ඔය දේශපාලනයට අවතීර්ණ වෙන්නේ. ඉතින් මට තියෙන ප්‍රශ්නේ එතනත් මේ දේශපාලනය කියන වේදිකාවට එහෙම නැත්නම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔය ඔය පුද්ගලයොන්ට මොනවද තියෙන සුදුසුකම් මේ රට පාලනය කරන්න, මේ දේශපාලනය කරන්න? මොන මං මගේ ප්‍රශ්නය රයිට්. මම කියන දේ තමයි මේ රටේ දේශපාලනයට යම් කිසි පුද්ගලයෙක් එනවද ඒ අයටත් අර සාමාන්‍ය පුරවැසියන්ට ජොබ් එකක් හොයාගෙන යනකොට බලන සුදුසුකම් ටික අනිවාර්යෙන් ඊට වඩා සුදුසුකම් බලන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. මොකද අපි පාර්ලිමේන්තුවට බුද්ධිමත් මිනිස්සෙක් ගේනවා කියන්නේ අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්, අපේ රටේම වැරලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් කියන එක. එක එක ඔල මොට්ටලයෝ, මිනි මරුවෝ, ගංජකාරයෝ, කුඩුකාරයෝ, ඈ පස් කපණේ වුන්, එතනෝල් ගේනේ, අරවා මේව, ඕ වගේ වුන් ඕකට ගිනල්ල හරියන්නේ නැහැ. ඈ ඉතින් ඒ වගේම තමයි නලු නිලියෝ ගායක ගායිකා ඕ සම්බන්ධ ප්‍රශ්නෙත් ඒ වගේ තමයි. මොකද එයාලට මොකද්ද මේ රට ගොඩ ගන්න තියෙන සුදුසුකම, දේශපාලනය කරන්න තියෙන සුදුසුකම මොකද්ද කියලා මම අහනවා. ඉතින් අපේ රටේ තියෙන ප්‍රධානතම වැරද්දක් තමයි යෝග. මොකද දේශපාලනය කියන තැනට එන්න, කියන්නේ මේ මේ පාර්ලිමේන්තුවට එන්න කිසිම සුදුසුකමක් නැහැ. තියෙන එකම සුදුසුකම තමයි සල්ලි බලය සහ හොරා කෑමේ මොකද කියන්නේ ප්‍රගුණත්වනේ. මොකද කියන්නේ අර හරි අති සුවිශේෂී හැකියාව රයිට්. ඔන්න ඕක තියෙන්න ඕනේ. ඕක තියෙනවා තමයි මේ අපේ පාර්ලිමේන්තුවට එන්න සුදුසුකම. මං කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම මේ නූගත් මිනිස්සු කියලා, මිනිමරුවෝ කියලා. හැබැයි බහුතරයක් එහෙමයි කියන එක මම සඳහන් කරනවා. මොකද ඒක රංජන් රාමනායක සහෝදරයා මේ මේ මෑත කාලයේදී ඔප්පු කරලා පෙන්නුවනේ වොයිස් කට් එකම. ඉතින් ඒක එහෙමයි. එතකොට අපේ රටේ ආර්ථිකය කෙලවිලා තියෙන්නේ, අපේ රට මේ විදිහට 75 අවුරුද්දක් බංකොලොත් වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්න නිසා. අපේ මිනිස්සු ඇස් බැඳගෙන අත් බැඳගෙන ඔය දේවල් පස්සේ පන්නපු හින්දා ඔය නළු නිලියෝ අවිල්ල කෑ ගහව මා මෙයා ප්‍රසිද්ධ නළු වෙන්නේ, ප්‍රසිද්ධ නිලියෙන්නේ. ඉතින් ඔය වගේ අය කෑ ගහපුවාම දැන් අපි කියමු අනුරගේ ස්ටේජ් එකට නැගලා කෑ ගහනවා, මන් නම් වශයෙන් කියන්නේ නැහැ, නළු නිලියෝ. එතකොට ගෝඨාභයගෙත් ඔය විදිහටම කෑ ගැහුවා නළු නිලියෝ. එතකොට දැන් සජීවටත් කෑ ගහනවා. ඉතින් ඔය වගේ අය විවිධ පරමාර්ථයන් උදෙසා මහ ජනතාව මුලා කරලා එයාලගේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න උත්සාහ කරනවා. ඉතින් අපි මෝඩ වෙලා හරියන්නේ නැහැ. අපි මෝඩ වෙලා බෑ ඒ දේවල් වෙනකොට. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ හීනමාන වලින් එළියට ඇවිල්ලා, මේ මිත්‍යා ලෝක වලින් එළියට ඇවිල්ලා සැබෑ ලෝකේ දකින්න. ඒ කියන්නේ අපේ ආර්ථිකය අපේ රට ගොඩ ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? සුදුසු පුද්ගලයෝ සුදුසු තැන්වල ඉඳවන්න ඕනේ. එහෙම කරන්න බෑ අර ළිඳේ ඉන්න මැඩියෝ වගේ, ගෙම්බෝ වගේ කෑ ගහන්න ගත්තොත් රයිට්. ඒකත් එහෙමයි. එතකොට දැන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ රටේ රුපියල ශක්තිමත් වෙලා කියලා. ඇත්තටම රුපියල ශක්තිමත් වෙලාද මේ ඩොලරයකට සාපේක්ෂව? එකපාරට මේ කියන්නේ හරි ඉහළට තිබ්බ මේ මේ රුපියල බාල් දුලානේ තිබ්බේ. එකපාරට කොහොමද මෙහෙම උඩ ගියේ? ඈ කොහොමද මෙහෙම උඩ ගියේ? සමහරු ඉඳන් ඉන්නවා මේක මේ රනිල් වික්‍රමසිංහ තරහ රාජපක්ෂ අපේ රාජාධිපතිවරයා මේ ආර්ථිකය ගොඩ අරගෙන අර ඉක්මන්ට මේ 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 මොකද්ද මේ නිෂ්පාදන ටික අරගෙන කර ඉක්මන්ට මේ නිෂ්පාදන වැඩි කරලා ඒ දේවල් හැමදේම කරලා ආර්ථිකය ගොඩ අරන් ඉතින් ඩොලර එක ශක්තිමත් වුණා කියලා. එහෙම කියපල්ලා කොණ්ඩ බදපු චීනුන්ට අපිට කියලා හරියන්නේ නැහැ. මොකද ඔතන ඔය ඩොලර් මිලියන 400ක විතර ලෝන් එකක් අරගෙන තවත් ණය වෙලා ඩොලර් බිලියන ගාණක් ඉපදින්න ඉන්න ළමයාත් ලක්ෂ 10ක් 15ක් මේ ණය වෙලා ඉන්න ලෝකෙක තවත් ණය අරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරා කියලා පෙන්නඳ, රුපියල ශක්තිමත් වුණා කියලා පෙන්නඳ ওই විදිහ උත්සාහ කරනවා නම් තාත් මොකද්ද ඉතින් අපිට කියන්න තියෙන්නේ? අබ්බ සරණයි ශ්‍රී ලංකාවට. ඉතින් පොඩ්ඩක් ආවනා කරලා බලපල්ලා ඇත්තටම අපි රුපියල ශක්තිමත් කරන්න ඕනේ මෙහෙමද? බංකොලොත් රටක රුපියල ශක්තිමත් වුණාම මොකද වෙන්නේ කියලා මම ඔයාලගෙන් අහනවා. ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න මම මේ කියනවාට.
ඉතින් මේ දේවල් හැමදේම කරද්දි ගොඩක් කරුණාකාරී වෙන්න මේ රට ගොඩ ගන්නකොට මොකද්ද කරන්න ඕනේ කියලා හිතන්න ඕනේ වඩා ඉතලා අපි ඉස්සරහට තීරණ තීරණ ගමු අපේ රට ගොඩ ගමු හැබැයි මේ වගේ මෝඩ තීරණ ගන්න එපා මෝඩ වෙන්න එපා මේ නල් නිලියෝ කෑ ගැහුවා කියලා අර මෙහෙම කෑ ගැහුවා කියලා පොඩ වෙන රටවල බලන්නකෝ විදිහට වෙනවද කියලා ඔය දිනු වෙච්ච රටවල ඔය වගේ දේවල් සිදු වෙනවද නැහැ කවදාවත් නැහැ ඈ අපේ රටේ ඉන්දියාව වගේ රටවල තමයි මේ නල් නිලියෝ මිස්ටේජ් වලට නැගලා මේ ඡන්දෙ ඉල්ලන්නේ ආ අපේ මිනිසුන් මෝඩයා කරලා ඒකයි ඇත්ත එහෙනම් මේ ඔයාලගේ තීරුම් ගැනීම උදෙසා අවබෝධය සඳහා මේ තමයි මේ වීඩියෝ එක කරේ ඉතින් එහෙනම් වෙනත් දවසක හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින් මීට වඩා වෙනස් දෙයක් අරගෙන එන්න මම ඔයාලගේ අවබෝධය තකා තමයි මේ දේවල් කිව්වේ කල්පනාකාරී වෙන්න